අපේ සජීව ලෙස තීරණය සමගින් මේ වටේ දුරකථනයට විවෘත වී තිබෙනවා. 0112 77 44 22 0112 77 44 23 දුරකථන මාර්ගකට විවෘතයි මෙතෙන් පටන් ඔබේ ගැටලුව ඍජුව විමසන්ට අවස්ථාවක් තිබෙනවා. වැඩි කාල වේලාවක් නොගෙන කෙටියෙන් සහ ඍජුව විමසන්ට අපි ඔබට ආරාධනා කරනවා. ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි, දැන් චෝදනා කිහිපයක් එල්ලුණා. දේශපාලන පළිගැනීම හා සම්බන්ධ චෝදනා එල්ල වුණා. නිශ්චිත වශයෙන් මේ කියන ප්‍රතිපත්ති ප්‍රකාශන කාරණා වඩා වෙනස් දේවල් තමයි සිද්ධ වෙන්නේ කියලා චෝදනා එල්ල වුණා. අපි විනාඩි 5 බැගින් තමයි මට වෙන වෙලා තිබෙන්නේ. ඔව්. ඇත්තම රකිත අපි දැන් දේශපාලනේ දීර්ඝ කාලයක් කරලා තියෙනවා. මම ක්‍රියාකාරී දේශපාලනයට 1991 පාසලේ උසස් පෙළේ තරුණෙක් හැටියට බැඳිලා අද මේනෝට අවුරුදු 28ක් මේ කාලේ. අපි ආණ්ඩු මාරු වෙද්දි මාරු වෙන හැටි මාරු ඉච්චාම වෙන දේවල් පිළිබඳ හොඳ අවබෝධයක් අපිට තියෙනවා. 1977 ආණ්ඩුව පරාජයට පත් වෙද්දි ඒ වෙලාවේ අපේ රටේ ඇතිවිච්ච තත්ත්වය අඩුගානේ කුකුල් කොටුවක්වත් තියෙන්න දුන්නේ නැහැ. ඒ ඒ ඒ කියන්නේ ඒ පහත්ම දැන්න කුකුල් කොටුවේ ඉන්න කුකුල්ලෝ ටිකත් අරගෙන ගියා. ඒ ශ්‍රී ලංකා කාරෙක් ගෙනම් කුකුල් කොටුව කුකුල්ලෝ ටිකත් අරගෙන ගිහිල්ලා මරාගෙන කෑවා. ඒතොර ඒ වෙලාවේ පළස් සභා ක්‍රමයේ තිබ්බේ නැහැ. කුරුණෑගල කෙනාට කෙලින්ම දෙන්නේ හම්බන්තොටට මාරුව. එහෙම නැත්තම් මේ මොන්රාගලට දෙන්න. ඒතොර ඒ විදිහට දේශපාලන පරිගැණීම් ඉතිහාසය අපි දැකලා තියෙනවා. හැබැයි මෙහෙම ඇවිල්ලා 1994 එනකොට 94ෙත් යම් ප්‍රමාණයක් වුණා අපි නැහැ කියන්නේ. අපේ ආණ්ඩුව පත් වුණාට පස්සේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව ආවට පස්සේ යම් ප්‍රමාණයකට සිද්ධ. හැබැයි අර 77 තරම් සිද්ධ වුණේ නැහැ. එතන ඉඳලා ක්‍රමානුකූලව ඒ පරිගැණීම් ප්‍රමාණය යම් වශයෙන් අඩු වෙමින් ආවා. එතකොට 2015 වුණත් අපි විශේෂයෙන්ම ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැදිවත් වුණ නිසා මට මතකයි RD එකේ අය එළියට දාපු වෙලාවේ තවත් අවස්ථාවලදී ඒ වෙලාවේ යම් සම්මුතියක් තිබුණ නිසා සාකච්ඡා කරලා විශාල වශයෙන් යම් ප්‍රමාණයක් අඩු කරගන්න අවස්ථාව ලැබුණා. 2001 අවුරුද්ද ගත්තොත් 2001 අපි පරාජයට පත් වෙලා 2002 ප්‍රාදේශ සභා පරාජයට පත් වෙද්දී 2001 ආණ්ඩුව පරාජයට පත් වෙද්දී අපේ 59 දෙනෙක් මරලා දැම්මා. ශ්‍රී ලංකා කාර්යය 59 දෙනෙක් මරලා දැම්මා. 1000 ගණනක අතපය කැඩුවා. තව විශාල ප්‍රමාණයක් ගෙලින්ම බන්ධනාගාරගත කරා. ඉතින් ඒ නිසා මේ ඉතිහාසය ගත්තාම ඒ ඡන්දයෙන් පස්සේ ආණ්ඩුව බලයට පත් වෙද්දී තිබ්බ ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කරපු අය සහ ඊළඟ රාජ්‍ය ආයතනවල ඇතිවෙච්ච තත්ත්වයන් මේ ස්වාධීන රූපවාහිනී පවා මේ ආයතනයේ ඇතිවෙච්ච පහුගිය කාලේ ඇතිවෙච්ච තත්ත්වයන් මං හිතන්නේ මුළු රටම දන්නවා. ඉතින් ඒ නිසා ඒට සාපේක්ෂව ගත්තාම රකිත ඒ ඉතිහාසයේ දේශපාලන පරාජයන් ජයග්‍රහණත් එක්ක පච්චාස් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිල්ලට ගත්තාම මේ ජනාධිපතිවරණයේදී සහ ජනාධිපතිවරණයේ ක්‍රියාත්මක වෙන කාලය තුලදීත් ඒ වගේම ජනාධිපතිවරණයෙන් පස්සෙත් ඒ අවාසනාවන්ත සිදුවීම් කිසිවක් වුණේ නැහැ. අපේ සහෝදර මන්ත්‍රීතුමා කියපු ඒ ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒව පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. මොකද ඒ තරුණයන් යම්කිසි නීත්‍යානුකූල ක්‍රමයකට බඳවාගෙන තියෙන්නේ. නීත්‍යානුකූල ක්‍රමයකට බඳවාගෙන තියෙද්දී ඒ විදිහේ දෙයක් තියෙනවා නම් අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. කිසිසේත් ප්‍රශ්නයක්. ඒ සඳහා ජනාධිපතිතුමාගේ වැදගත් වීමක් නැහැ කියන එක අපි මොහොම වගකීමෙන් කියන්න කැමතියි. මම අහන්න කැමතියි. දැන් ඔබතුමා කොහොම ඉතිහාසෙ වෙච්ච යම් යම් පරිගැණීම් සම්බන්ධව. ආ 2015 ඔබතුමා කියන හවුල් ආණ්ඩුව නිසා කියලා. නමුත් 2015 කිසි කෙනෙක් රැකියාවලින් දොට්ට දාලා එහෙම දේශපාලන පරිගැණීම් මුන් නැහැ මන්ද. නැහැ වුණා. යම් යම් අඩු මේ එකක් දෙකක් වෙන්නේ. නමුත් අද 1600ක් විතර එළියට දාලා. මම්මයි මැදියත් මේ පස්සේ ඉවර නැහැ. ඔව්. මේ අය මාස 3ක් වැඩ කරලා පත්තිල්ලිමත් දීලා වැටුප් පරගෙන තියෙනවා. නැහැ නැහැ ඒක තමයි මම කිව්වේ. ඒ කිව්ව ගරුවන්තිතුමා අපි දැන් ඒ වගේ නීත්‍යානුකූල නීත්‍යානුකූල පත්වීමක් දීලා ඒ විදිහේ තියෙන තරුණයෙක් රැකියාවක් කරනවා නම් එතනින් එළියට දානවා නම් ඒක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේක අපි මම විශේෂයෙන්ම දන්නවා. මේක අතිගරු ජනාධිපතිවක් කිසිසේත් දන්න කාරණයක් නෙමෙයි. යම් කිසි ආයතනික මට්ටමේ යම් කිසි දෙයක් වෙලා ඇති. හැබැයි නීති රාමුව තුල එහෙම දෙයක් දීලා තියෙද්දි පත්වීමක් දීලා තියෙද්දි ඒ තත්ත්වය ඇති වෙන්නේ. හැබැයි අපි දැක්ක මැතිවරණ සමයේ ඔය ඔබතුමා කියපු ව්‍යාපෘති නිලධාරීන් මේ මැතිවරණ වෙලාවේ මම පහුගිය දින දාලා ඒ මැතිවරණේ ක්‍රියාත්මක වුණා. මම පෞද්ගලිකව දන්න දෙයක් මම මේ කියන්නේ මැතිවරණේ ක්‍රියාවලිය යන වෙලාවෙත් පසුගිය දින දාලා දුන්න පත්වීම් තියෙන ඒවා නීත්‍යානුකූල නොවන ඒවා. ඒවා විතරයි නවත්තලා තියෙන නීත්‍යානුකූල තත්ත්ව ඒවා කිසි කෙනෙක් නවත්තන්න කටයුතු කරන්නේ නැහැ. ඒ සම්බන්ධව අපිත් මැදිහත් වෙනවා. සම්පූර්ණ ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරලා යම් අසාධාරණයක් වෙලා තියෙනවා නම් එහෙම කටයුතු කරන්න පුළුවන්. මං කිව්වේ අපි සතුටු වෙන්න ඕනේ ශ්‍රී ලාංකිකයන් හැටියට
ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මැතිවරණය තුල සහ මැතිවරණයෙන් පස්සේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ දේශපාලන පළගැනීම් අඩුම මේ නිදහසෙන් පස්සේ අඩුම කාල පරිච්ඡේදයේ මේ කාල පරිච්ඡේදයේ කියන එක මම ඉතාම ගෞරවයෙන් මතක් කරනවා ඒකේ විශේෂ ගෞරවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් හිමියෙන් දෝන සමිනිතුව කාලය ඊළඟ අපේ ලක්ෂ්මන් නිපුරාරච්චි මැතිතුමා ඔබතුමාලා හැමදාම මේ SWRD බණ්ඩාරනායක මැතිතුමාට ගහනවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරා කියලා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න කලින් මේ රටේ තිබ්බ මොකද්ද භාෂාව මතක තියාගන්න මේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරේ මේ ජාතිවාදී අවුස්සල මේ සිංහලයාගේ රට කියන එක උලුප්පන්නව නෙමෙයි ඒ වෙලාවේ අපි 1948 පෙබරවාරි 4 අපි නිදහස් වුණාට ඇත්තම නිදහසක් අපිට තිබුණ නැහැ ඔබතුමා දන්නා හොඳටම සෝල්බරි සාමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපි ක්‍රියාත්මක වුණේ ඒ නිසා අපිට නියම නිදහසක් තිබුණ නැහැ බණ්ඩාරනායක මැතිතුමාට බණ්ඩාරනායක මැතිතුමා ත්‍රිකුණාමල වරායට යනකොට දාලා තිබ්බේ බ්‍රිතාන්‍ය කොඩිය බ්‍රිතාන්‍ය කොඩිය එතුමා ගිහිල්ලා පාතර ඇදලා දැම්මා පාතර ඇදලා එසෙව්වා අපේ සිංහල ජාතික කොඩිය අපේ ශ්‍රී ලාංකික කොඩිය ඊට පස්සේ තමයි සිංහල භාෂාව එතුමා රාජ්‍ය භාෂාව කරේ පර සුද්දගේ භාෂාව නෙමෙයි අපේ රටේ ප්‍රමුඛ වෙන්න ඕනේ මේ රටේ භාෂාව අනන්‍යතාවය කියන එක පෙන්වන්න තමයි එදා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරේ දෙමළ ජනතාවටවත් මුස්ලිම් ජනතාවටවත් වෙන කිසිම ජන වර්ගයකට හානියක් කිරීමේ අරමුණින් නෙමෙයි කටයුත්ත කරේ හොඳයි අපේ සෝදානම් බන්දුලලා බණ්ඩාරේකෝට ගෞරවන්තිත මාතෙතුමාට දැන් චෝදනාව පිළිතුරු සහ ප්‍රතිචෝදනා කීපයක්ත් තිබෙනවා රකිත මම කියන්න කැමති අපේ මන්ත්‍රීතුමා මීට කලිනුත් සඳහන් කරා මේ ආණ්ඩුව මේ දෙපැත්තේ හිටපු නිසා යන්න බැරි වුණා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න තුන ආදී කාරණා. පෑදිනුම එතුමට කියන්න ඕනේ අපේ ආණ්ඩුව තුල ආරක්ෂක අමාත්‍යංශයේ මුල ඉඳලම ඇමතිවරයා හැටියට කටයුතු කරේ අතිගරු ජනාධිපතිතුමා. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ එතුමට බලතල තිබුණත් නැතත් එතුමා පොලිසියත් අවසාන වෙනකොට ඔය 21 අප්‍රේල් 21 වෙනි ප්‍රහාර වෙනකොට පොලිසිය එතුමා යටතේ තිබුණේ. එතකොට ඇත්තටම ප්‍රශ්නයක් එක්තරා විදියකින් ලැජ්ජාවට කාරණයක් අපේ ශාන්ත බණ්ඩාරමතුමා වගේ කෙනෙක් ඇවිල්ලා කියනෝ නම් ඒ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්න නිසා තමයි ගෝඨාභය මහත්තය ගැන මිනිස්සු අවධානය යොමු කරේ කියලා වගේ කාරණයක් කියනෝ නම් ඒකට මං කිව්වේ මං ඒකයි කිව්වේ මේකේ කාටද චෝදනාවක් කියන්නේ කපි එල්ල කරගන්නවට වඩා ප්‍රශ්නයක් විදිහට හඳුනන ඒක තමයි මම මේ චෝදනාවක් හැටියට එල්ල කරගන්නවට වඩා එහෙම ප්‍රශ්නයක් තිබ්බා කියන එකයි මං කිව්වේ එතකොට ඒකේ පැහැදිලි කිරීම කරුණා කළ ඔබතුමාට වෙලා නැහැ පොලිස් අමාත්‍යාංශය ඔබතුමාට කියන්න කැමති මට ඕනේ තරම් පැහැදිලි කිරීම තුන ඔබතුමාට කතා මං ඒක කරන්න ආවේ නැහැ මම කියන්න කැමති ඇත්ත වශයෙන්ම මේ කාරණා කියනකොට නිකන් අපිට හිතෙනවා මේක දේශපාලන කුමන්ත්‍රණයක්ද කියලා. මොකද මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඒ වගේ ප්‍රශ්නයක් නිර්මාණය වුණාද කියලත් අපිට එක පැත්තකින් හිතන්න හිතා. දැන් ඔයාලා හිතනවාද එතකොට ඔය දැන් තමුන්නාන්සේලාගේම ක්‍රීඩා ඇමතිතුමා පාස්කු ඉරිදා දවසේ පල්ලියට යන්නේ නැහැ තාත්තා කිව්වයි කියලා යන්න එපා පුතා ගියොත් එහෙම මේ පල්ලිය පුපුරනවා කියලා. එතකොට දැන් මේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක්ද? මේ කුමන්ත්‍රණයට සම්බන්ධයිද කියන්නකෝ. उत्तर පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සියලුම මේ 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 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීපු ආරක්ෂක නිලධාරීන්ට උපදේශක් යවලා තිබුණා. එහෙම කතා කරොත් එහෙම. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදේශක් යවලා තිබුණා. එහෙනම් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මගේ ආරක්ෂක නිලධාරියට මම දෝෂාරෝපණය කරා මට ඒකයි දැනුවත් කරේ නැත්තේ කියලා.
එතකොට එහෙමනම් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් යවලා තිබුණ මේ දිනේ මෙවැනි සිදුවීමක් වෙන්න ඉඩකඩ තියෙනවා කියලා. නමුත් මේ වගේ අනුතුරු ඇඟවීම් දිගින් දිගටම ආරක්ෂක අංශවලට විවිධ අවස්ථාවලදී කරන. නමුත් ඒවා හැම වෙලාවකම සිද්ධ වෙලා නැහැ රටේ. ඒ නිසා අපේ ආරක්ෂක නිලධාරීන් සමහරලාට ඒකේ බරපතල විදියට ගත්තේ නැහැ. අනිත් කාරණය තමයි මට මේ කියන්න වෙන කාරණාවලට කියන්න අවස්ථාව ලැබෙන්නේ මෙතුමන්ලගේ බාධා කිරීම නිසා. දැන් අපි දන්නවා රකිත මේ රටේ ඇත්ත වශයෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම් මානව නිදහස ආරක්ෂා කරන කුළුණු කීපයක් තියෙනවා. එකක් තමයි විධායකය, අනිත් එක ව්‍යවස්ථාදායකය, අනිත් එක අධිකරණය අපි දන්නවා. ඒ වගේම අද මේ රටේ ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍රය තමයි මාධ්‍ය ක්ෂේත්‍රය, ජනමාධ්‍ය. අර අංශ තුනම නෛතිකව පිළිහිටපු අංශ තුනක් වුණත් ඒකට යම් කිසි විදියක බලයක් තිබුණත් ඊට වඩා ජනතාව අතර විශාල බලයක් තියෙන එකක් තමයි ජනමාධ්‍ය. මේ ජනමාධ්‍යවල නිදහස ස්වාධීනත්වය ගැන දිගින් දිගටම කතා වුණා. අපි දන්නවා දැන් මෙතුමන්ල මේ කියපු කාරණා ඉතිහාසෙ වෙච්ච දේවල් මේ රටේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට, ජනමාධ්‍ය වේදීන්ට, මාධ්‍ය වාර්තා කරපු අයට වෙච්ච කනගාටුදායක සිදුවීම්. අපේ ආණ්ඩුව දැන් ඔබ කිව්වා යහපාලනය ගැන, මගේ මුලින්ම ප්‍රශ්නයක් ඇහුවා. යහපාලනයේ යම් යම් අඩුපාඩු තියෙන්නේ ඇති. හැබැයි මම 100%ක්ම කියන්න කැමතියි කිසිම ජනමාධ්‍ය වේදිකුට කිසිම හිරිහැරයක් කරේ නැහැ. කිසිම ජනමාධ්‍ය වේදිකුට පහර දීමක් කරේ නැහැ. අතුරුදහන් කිරීමක් කරේ නැහැ. අතපය කැඩුවේ නැහැ. මේ ඔබතුමාගේ පැහැදිලි කිරීමද කියන්නේ පාර්ලිමේන්තුවේ ගිහිල්ලා තමන්ට අයිතියක් තියෙන ඕනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ජනමාධ්‍යයට අයිතියක් තියෙන වගේම ජනමාධ්‍ය වේදීන්ට අපි විවේචනය කරන්න අයිතියක් තියෙන වගේම අපටත් අයිතියක් තියෙන අපේ අයිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා යමක් කරන්න. ඒකයි මර්ධනය කරන එකයි දෙකක්. දැන් බලන්න මේ බලයට පත් වෙලා දින කීපයකින් අපි දැක්ක මාධ්‍ය ආයතනවලට ගිහිල්ලා ඒ අය ප්‍රශ්න කරන්න CID එකට අරගෙන ගිහපු ඇති. ඒ විතරක් නෙමෙයි අලුත්ගම මේ කළුතර දිස්ත්‍රික්කේ එක්තරා දේශපාලනඥයෙක් කියලා සැක තියෙනවා. දේශපාලනඥයෙක්ගේ කසිප්පු ඉස්කාගාරයක් වටලපු එකක් වාර්තා කිරීම සම්බන්ධයෙන් තුසිත කුමාර කියන මාධ්‍යවේදියට පහර දීලා බරපතල විදියට ඔහුගේට පහර දීලා ඔහු අද ලෙඩැඳේ ඉන්නේ. ඔබතුමාටම දුරකථන ඇමතුමක් තිබෙනවා. ගල්ගමුවෙන් ගාමිණී මහත්මයා කතා කරන්න ඔබ ගැටලුව කෙටි ඉදිරිපත් කරන්න. මහත්මයා මේ කතා කරන්නේ බන්දුල මහත්තයතුමාට. ඔබතුමාලගේ ආණ්ඩුව තියෙන හිටපු දැන් බස්ලයින් ජනාධිපතිතුමා 30ක යුද්ධය නැවැත්තුවා. ඔබතුමාලට හිතුණා දවස් 10ක යුද්ධයක් නවත්ත ගන්න. ඒත් ඔබතුමා ආණ්ඩුව 69 ලක්ෂයක් මේ ආණ්ඩුවට චෝදනා කරනවා. එක කාරණයක්. අනිත් මම ඔබතුමාගෙන් දැන් මේක බලාගෙන ඉන්නේ. අපේ අරුද්දක පාටු හැමතුමා කිව්වා මේ ඔබතුමාලා දැන් දොස් පවරනවා විතරයි වැඩ නැහැ. අපි සමෘද්ධිය දුන්නේ කොහොමද? කොහෙලද සමෘද්ධිය දුන්නේ? මරික්කාර හැමතුමා කිව්වා රකිත මට ප්‍රමාණවත් කාලයක් දෙන්න ඒකට උත්තරයක් සඳහන් කරා මේ යුද්ධයක් අපි මේක විසඳුවේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම පාස්පු ඉරිද ප්‍රහාරය සිද්ධ වෙලා කෙටි කාලයකදී මේ සැකකාරයෝ ප්‍රධාන අය සියලු දෙනාම අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. සමහර අය මරණයටපත් වුණා. ඇත්තටම රටේ ලොකු භීතියක් ඇති කරා ඇතම් කණ්ඩායමක් රට අනාරක්ෂිතයි කියලා. සමහර අය ගිහිල්ලා පාසල් මාධ්‍යවලට ඇවිල්ලා සමහර නායකයෝ කිව්වා මේ දරුවෝ අපෝ එවන්න බයයි මේ පාසල් වලට කියලා. සමහර නායකයෝ ලොකු භීතියක් ඇති කරා රටේ. හැබැයි පාසල පටන් ගන්න යනකොට ගියා පාසල් ළඟට දරුවෝ පාසල් වලට ඇතුළට දාන්න. ඒ වගේ ජවනිකා රංගපෑව සමහර නායකයෝ. හැබැයි ඒ සිදුවීම වුණාට පස්සේ වරාගල මට අවස්ථාව දෙන්න. ඒ සිදුවීම වුණාට පස්සේ අද වෙනකන් දෙවෙනි සිදුවීමක් කොහෙවත් උනේ නැහැ. ඒකට මම සතුටු වෙනවා. එදා ආරක්ෂක අංශ, බුද්ධි අංශ අපේ කටයුතු කළා. ඒ සිදුවීම් වළක්ව ගන්න පුළුවන්කම ලැබුණා. දැන් මෙතුමා කියපු කාරණේ මොකද්ද? ජනාධිපතිවරයට බයසක නැතුව දියුරුම් දීමේ උත්සවය කරන්න පුළුවන් වුණා. එතුමාට ආරක්ෂාව අඩු කරගන්න පුළුවන් වුණා. අපි සතුටු වෙනවා එතුමා ආරක්ෂාව අඩු කරගන්න පිළිබඳ. එතුමාට ආරක්ෂාව අඩු කරගන්න පුළුවන් වුණේ මොකද? එතුමා ඇවිල්ලා මේ දවස් 10කින් 15කින් ආරක්ෂාව තහවුරු කරාද? නෑ. ඇත්ත වශයෙන්ම රටේ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන් වුණා පැවතුණු ආණ්ඩුවට. මෙවැනි සිදුවීම් ලෝකේ බලවත්ම ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම රටවල් වල සිද්ධ වෙලා තියෙනවා. පෙන්ටගනේටත් පහර දීලා තියෙනවා. ඔබ දන්නවා.
මංගේ ඔබට කියන්න කැමති දෙවනි මෙතුමා කිව්වා අර සමෘද්ධිය ගැන. සමෘද්ධි සහනාධාරය මම වගකීමකින් කියන්නේ රකිත. සමෘද්ධි සහනාධාරය දුන්නේ සහ මුලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්මුඛ පරීක්ෂණ පවත්වලා දුප්පතුන් කියලා ලේඛන හදපු ලැයිස්තු වලට තමයි දුන්නේ. පිටින් කිසිම කෙනෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිර්දේශ නොකරපු කිසි කෙනෙකුට සමෘද්ධිය දුන්නේ නැහැ. එහෙනම් U කියලා දැම්මා. හොඳ අපි අපි අවස්ථාව ලබා දෙන්න ඉදිරියේදී කියන ඔබතුමාට අවස්ථාව තිබෙනවා. මගේ සාකච්ඡාව ගියේ ඒතර මුල් අවස්ථාවේ මේ පොරොන්දු දේශපාලනයත් එක්ක තිබ්බේ සම්බන්ධ බණ්ඩාරනායක මහත්තයා නේ මං කුටා දැක්කේ නේ මේ එහෙම මට පුද්ගලිකව කිසිම බණ්ඩාරනායක පවුලත් එක්ක කිසි ප්‍රශ්නයක් එහෙම තියෙන කෙනෙක් නෙමෙයි. ඒකට මේ ඉතිහාසෙනේ අපි උපුටා දැක්කේ මේ මම කියපු නෙමෙයිනේ සොයිජොන් කොතලාවල් මහත්තයා කියපු එකක් නේ මං කිව්වේ. මේ දැන් තියෙන්නේ ඇත්තටම රකිත දැන් මේ දැන් ආණ්ඩු ගන්නවා මොන මොන හරි කියලා ඊට පස්සේ මිනිස්සු තුල රටේ ජනතාව තුල ලොකු බලාපොරොත්තු ඇති වුණේ ආණ්ඩුපත් කරන්නේ මේ ඉතිහාසෙම උනේ එහෙමනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. දැන් කොහොමද අපේ රට දැන් මේ පත් වෙලා තියෙන අර්බුදයෙන් විශේෂයෙන්ම ආර්ථිකත්වයක ගැට ගැහිච්ච අර්බුදයෙන් ගොඩ ඉන්නේ. මේ මොහොත වෙනකොට අපි දන්නවා අපි ලෝකෙට ට්‍රිලියන 11ක් ණය වෙච්ච රටක්. ඒ තත්ත්වයට පත්ච රටක් දැන් ඔන්න ලබන අවුරුද්දේ 2020 අවුරුද්දේ ණයහා පොලි විතරක් ගෙවන්න ට්‍රිලියන 1ක් වුණා. අගල ප්‍රශ්න ගන්න පුළුවන්. හොඳයි. දැන් ඕවා තමුන්නාංශලගේ වේදිකාවලදී කිව්වනි මේ රටේ ජනතාව ඒව තමුන්නාංශලව කියන දේවල් පිළිගන්නේ නැතෝ තුනට බැස්සුවේ. හොඳයි. ඒත් අපි කියනවනේ අපි දන්නවා මේ ලෝකෙ කැරකිනවා කියලා දන්නවනේ. මේ පෘථිවිය සූර්යා වටා කැරකිනවා කියලා හැබැයි සමහරවක පිළිගන්නේ නැහැ. හරි. ඒත් අපි ඇත්ත ඒකනේ මහත්තයෝ. ඒ වගේ තමයි මමත්. පිළිගන්නේ නැති චුට්ටක්. ඒ වගේ තමයි අපි. චුට්ටක් ඉන්නවා පිළිගන්නේ නැති. 100ට 3ක් ඉන්නවා පිළිගන්නේ නැති. අපි ප්‍රශ්නයක් විතරක් ඉදිරිපත් කරමු. අදහස් පළ කිරීමේදී. දැන් බිහිමයි. 100ට 3ක් ඉන්නවා පිළිගන්නේ නැති. දැන් ඉන්නකෝ. මම ඔයගලට බාධා කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මෙහෙම බාධා කරන මිනිහ නෙමෙයි. හරි. ඒක නිසා මට පොඩ්ඩක් චාන්ස් එකක් දෙන්න. හරි. ඔතන මට කාලය ලබා දෙන්න. ගැටලුවක් නැහැ. 100ට 3 වැටුණට කමක් නැහැ. දැන් ඔයගලට බය වෙන්න දෙයක් නැහැ අපි සම්බන්ධව. අපි වෙච්චර ගණන් ගන්න ඕන මිනිස්සු නෙමෙයි. දී මේ දේශපාලනේ නේ 100ට 3 ඡන්ද දෙන්නේ. ඒ නිසා මේ අපි කියන ඒවාට ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලෝ අහගෙන ඉන්න. ඇයි වැඩක් නැහැනේ මේ වගේ කිව්වට මිනිස්සු අහන්නේ. හරි. ඒ නිසා මේ මා අපිට ආරාධනා කරේ මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නනේ. නේ නැත්තම් මේ පුටුව හිස් වෙනවනේ මං ආවේ නැත්තම්. හරි. ඒක මට කියන්න දෙන්න. හරි. ඒ නිසා රහිත දැන් අපි ට්‍රිලියන එකක් දැන් ඉදිරියේදී ණය ගෙවන්නේ කොහොමද? මං ගොඩතුමාට දෙනද මගේ කාලේ මට පොඩ්ඩක් කියනකො අරුන් දෙක මන්තුමා කොහොමද ට්‍රිලියන එක ලැබුණ අවුරුදු දෙක බලා ගන්නකො අපි කරන්නේ අපිට අපිට ආණ්ඩුව හරි හරි රයිට් බලා ගන්නකො හරි හරි ජනතාව බලා ගන්න ඕනේ ඔයගොල්ලෝ කරපුවා බලා ගන්න මේ අපි කරනවා බලා ගන්න ඒක අපි ඒක උනස්සලා ලබා දෙනවා මේ අයවැය පරතරේ පියවන්නේ කොහොමද විශේෂයෙන්ම දැන් බදු අඩු කරන්නේ ඒක හොඳයිනේ ඒතොර ඒකත් එක්ක දැන් ලබන අවුරුද්දේ අවැය පරතරේ මම දැන් 108ට වඩා එහාට යනවා එතකොට ඒක අපි පියවන්නේ කොහොමද? අතෝ ඔබතුමාලා වගේ උත්තර හැටියට ඒවයි මේ වට ඇහිලා දැන් කියන්න ඕනේ. ඕවා නෙමෙයි අපෙන් ප්‍රශ්න කරන එක නෙමෙයි කරන්න ඕනේ. නැහැ ඒකට උත්තර නැහැ. අපි දැන් අපිට දැන් හිතන්න පුළුවන් මේක අපි වෙනසක් කරගන්න පුළුවන් මොකක් හරි අලුත් දෙයක් තියෙනවද කියලා මේ පත්ච්චය අය ඇතුලේ හැරි දැන් අපි දන්නවා මුදල් ඇමතිතුමයිනේ මහින්ද රාජපක්ෂ මහත්තයා. හරි? එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ මුදල් ඇමති වෙලා ඉඳලා තියෙනවනේ. අපි දන්නවා එතුමාට මහා මුතු වෙන එකක් කරන්නත් එතුමාට දෙයක් නැහැ. මේ තියෙන අභියෝගේ තියනවනම් එතුමා කියනවනේ එතුමා වුණත් ප්‍රශ්න අහුවම ඔය જાති උත්තරයක් දෙයි. එතකොට ඔන්න ඔක තමයි අපි වෙලා තියෙන එකක්. අනිත් එක දැන් ඉන්නේ කවුද? අලුත් කවුරු හරි ඉන්නවද? දැන් කවුද මේ ජනාධිපති ලේකම් ඉන්නේ? ජනාධිපති ලේකම් ඉන්නේ හිටපු ආර්ථික ඝාතකෙ. අපි නෙමෙයි කිව්වේ. අපි කියන්නේ ඒ පැත්තම කියපු ආර්ථික ඝාතකෙ ඉන්නවා ජනාධිපති ලේකම් වෙලා. එතකොට කොහොමද ඒ ආර්ථික ඝාතකයා දැන් මේකට උත්තරේ සපයන්නේ? හරි මේවට උදව් කරන්නේ කොහොමද ආණ්ඩුවට? නේ ඊට පස්සේ සම්පදායික ඇමතිවරු ටිකක් ඉන්නවා. ඒ කියන්නේ මේ වගේ මේ තියෙන රටක් හැටියට මේ පත්‍රලා තියෙන අරුමුදේ ගොඩ ගන්න පුළුවන් ජාතියේ ඇමතිවරු ටිකක් නෙවෙයි. සමිනිතුව කාලේ වතුරන්ට.
එතකොට දැන් අර ජනාධිපතිතුමා අර පළවෙනි දාසේ පත් කරනකොට ඇමතිවරු හැටියට එතුමා ඒක පත් කළා එතුමා කරපු කතාව දෙකුවා ඒකෙන් හැඟුණා මන් දන්නේ අපිට හැඟුණා රටට ජනමිනිසුන්ට හැඟුණා ආ තව දාසියක් පත් කරයි නියුජ්‍ය හරි රාජ්‍ය කියලා දැන් කොච්චරක් ඉන්නවද 54 න ගියා මං හිතන්නේ මම මේ කියන්නේ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යම් වැඩකරුසක් පටන් ගන්න දින හොඳ දේවල් අපි හොඳයි කියන්න එපා ඒව ඇත්තටම හොඳයි හැබැයි මම හිතන්නේ මේ අපි මේ අවුරුදු 70ක් ඇවිල්ලා තියෙන මේ ක්‍රමයේ ඇතුලේ විශේෂයෙන් 77න් පස්සේ ඇවිල්ලා තියෙන මේක මේ ක්‍රමයේ යටතේ අපේ රටේ හොඳ මිනිහෙකුට වුණත් හරි පාලනයක් ගෙන යන්න දෙන්නේ නැහැ මම අද කිව්වයි කියලා හිතේ තියාගන්න හරි ඒක නිසා තමයි මං හිතන්නේ එතුමා කියන්නේ 19 වෙනි සංශෝධනය වෙනස් කරගන්න ඕන වෙනස් කරගෙන මගේ අතට බලතල ගන්න ඕනේ ඕනයි කියලා නේ දැන් අපි දන්නවා යහපාලනේ ඇතුලේ තිබිච්ච රණ්ඩු අපි පස්සේනේ දන්නේ මෛත්‍රීපාල සේන මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයායි මේ ගේ ඇතුලේ රැහැන්න රණ්ඩු වෙලා තියෙනවා ටීවී පොඩි කරගෙන තියෙනවා වළං එළියට දාගෙන තියෙනවා හැබැයි ඒක අවුරුදු 3ක් ගියා හැබැයි දැනටම පේනවා එක කුසේ උපන්නත් එක කුස උපන් අයියයි මල්ලි දෙන්නේ ජනාධිපති අගමැති බවට පත් වුණත් මේක අරගෙන යන්න බෑ හොඳයි අපි අපි අරොන්දේ ප්‍රනාන්දු රාජ්‍යමන්ත්‍රීතුමා පොඩි කාලකණ්ණි සතුරක් විදිනවා කියලා හිතෙන්නේ අද නිපුණ ආරක්ෂකවන්තුමා මේ අපි දෙදෙනාම මේක දෙන්න ඉස්සලා අපේ පළවෙනි කණ්ඩායම් රැස්වීමට ඉඳලා මේ ආවේ පළවෙනි කණ්ඩායම් රැස්වීම කළේ මගෙන් විතරක් අහන්න එපා ශාන්ත මණ්ඩල මාත්‍යාගෙන් තහන්න අයියා මල්ලි තමයි කළේ ඒ අයියා මල්ලි හොඳට ආදරෙන් කතා කරගෙන මේ වැඩපිළිවෙල මේ ඉදිරියේදී කරන්නා වැඩපිළිවෙල රැකියා අවස්ථා ලබා දෙන හැටි විශේෂයෙන්ම මේ රටේ දුප්පත්කම නැති කරන්න මැතිවරණයේදී අපි කරපු එක සටන් පාඩයක් තමයි පළවෙනි වතාවට මේ රටේ මිනිස්සුන්ගේ කනබොන දේ ගැන හිතන ආණ්ඩුවක් අපි හදනවා කියලා. ඒ වැඩපිළිවෙල තමයි අද සාකච්ඡා කළේ. තමුන්නාන්සරට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යවස්ථාව ඇතුලේ නිපුණ ආරක්ෂක මන්ත්‍රීතුමා දැන් තමුන්නාන්සලාගේ නායකයෝ එකතු වෙලා කතා කරලා අනුර කුමාර දිසානායකලා පාර්ලිමේන්තු ඉන්න නායකයෝ සාකච්ඡාවට ගිහිල්ලා අනිත් අය සේරම එකතු වෙලා තමයි ඔය 19 හැදුවේ 19 ඔය කැබිනට් අමතිවරු කීයද උපාමතිවරු කීයද කියන එක හැදුවේ තමුන්නාන්සර සේරම තමයි වැඩිම හැබැයි දැන් ඒ ගානට ඇවිල්ලා තියෙනවද ඒ ගානට ඇවිල්ලා නැත් ඕනනම් ඒ 19 හැටියට තවත් අමැතිකම් දෙන්නත් පුළුවන් ඒක නිසා මැති අමැතිකම් දීම නෙමේ ප්‍රශ්නේ ඒ දෙන කෙනාගේ ඒ සම්බන්ධයෙන් තියෙන විෂය දැනුම ඒ දෙන කෙනා ඒ සම්බන්ධයෙන් කරන්නා වූ ක්‍රියාවලිය දැන් අපේ අමාත්‍යංශය ගත්තාම රකිත දැන් අද මේ දවැන්ත වැඩසටහනක් අපි ආරම්භ කරලා තියෙනවා මේ රටේ සංචාරක ප්‍රවර්ධනයේ අවුරුදු 5ක් තිස්සේ මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි ඊළඟට ගත්තාම එයාපෝට් එකේ යන මිනිස්සුන්ගේ එයාපෝට් ටැක්ස් ඊළඟට හෝටල් එකකට කණ්ඩ යන මිනිස්සුන්ගෙන් ගන්න ටුවරිස් ඩිවලොප්මන්ට් ලෙවි කියලා 101 බිලියන ගාණක් පුළුවන්. ඔව්. දැන් ඔබතුමා රාජ්‍ය අමාත්‍යවරයනේ අමාත්‍යංශය. රාජ්‍ය අමාත්‍යවරය හැටියට ඔබතුමාට කැසට් එකකින් ආයතන වෙන් කළා තියෙනවා. අනිවාර්යයෙන්ම. වෙන් කළා තියෙනවද? වෙන් කළා තියෙනවා. මොකද මගේ අමාත්‍යංශය දැන් ඒ කැසට් එක නිකුත් කළා තියෙනවා. මම දැන් කියන්නකෝ. ඉන්නකෝ. අහන්නකෝ. දැන් මේකේ මගේ අමාත්‍යංශය ඇවිල්ලා ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ ගුවන් සේවා. එතකොට ඒ වෙනම ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා ප්‍රසන්න රණතුංග ප්‍රධාන කැබිනට් අමතිවරයා ගුවන් සේවා විෂය බලනවා මම සංචාරක විෂය බලනවා ඒ වගේම ආයෝජන ප්‍රවර්ධන විෂය ගෙහෙලියට මුකල් අමතුවා බලනවා අද ඊයේ ආව කැබිනට් අමතිවරුන්ගේ ගැසට් එක ඒ ගැසට් එකේ ඒකට අදාළ කරන ආයතන ටික ගැසට් වෙලා තියෙනවා එතකොට ඒ සම්පූර්ණම මේ රටේ සංචාරක කර්මාන්තයේ සංචාර ඒක තමයි මම කියන්නේ මං කොට ගයිඩ්ලයින් එකක් ඇවිල්ලා තියෙනවා කියලා මම එකක් පිටින් නෙමෙයි ගයිඩ්ලයින් එක නෙමෙයි නෑ නෑ බලතල දෙන්න එපේ නෑ බලතල දීලා තියෙනවා කැසට් එකකින් රාජ්‍ය මන්ත්‍රීතුමාගේ කැසට් එක නෙමෙයි මේ ආවේ කැබිනට් එක ඉතින් පොඩ්ඩක් ඊට තාම මේ තමුන්නාසේ බලා ගන්නකෝ දැන් මම එහෙම ලා කියනවා නේ අමතුමා මේ ප්‍රශ්නේ ජනතාවටයි පැහැදිලි වෙන්නේ ඒක තමයි පැහැදිලි කරන්නේ දැන් රාජ්‍ය අමතිවරය හැටියට ඔබතුමා දැන් හරියට කළා ආයතන වෙන් කළා දීලා තියෙනවා මම අහන්නේ ඒකයි සරල උත්තරයක් දෙන්න කියලා. එහෙමයි. අමාත්‍යංශයට දීපුවා මම දන්නවා. අමාත්‍යංශයට දීපුවා. පොඩ්ඩක් ඉන්නකෝ.
අමාත්‍යංශයට ගැසට් කළ තියෙන රාජ්‍යපතිවරුන්ටත් ඉදිරියේදී ගැසට් එකක් වෙයි. ඒක හරි ඉදිරියේදී. හැබැයි පොඩයි නෝ අද වෙනකොට සංචාරක කර්මාන්තයේ සංචාරක ප්‍රවර්ධනයේ සම්බන්ධයෙන් සියලුම තීන්දුව తీරන ගන්නේ මගේ රාජ්‍ය අමාත්‍යවරයාත් එක්කලා. මම ඉඳගෙන ඊළඟට ආයෙත් මේක පැහැදිලි කරගන්න ඇමතුමා. ඉතින් මට දෙන්න ඕන දැන් මේක. නෑ දෙනව නේද? මේක මහජනද? නෑ අපි මහජන වෙන්නේ. හරි දැන් ඔයා ඊළඟට දැන් ඔබතුමා මේකට උත්තර දෙන්න ඇතින් සහන්නේ. ඉතින් මොකද්ද? දැන් ඔබතුමා ඇමතිතුමත් එක්ක කතා කරලා වැඩ කරන එක නෙමෙයි මං අහන්නේ. ඒක කතා කරලා වැඩ කරනවා ඇති. නමුත් රාජ්‍ය ඇමතිවරයට ඔබතුමා ඇමතිවරයකට ඔබතුමාට ලේකම්වරයෙක් පත් කළා. ඔබතුමාට තියෙනවද වෙනම ගැසට් කළා ඔබතුමාට බලතල ආයතන මෙන් කළා දීලා තියෙනවා. මං ඒක අහන්නේ සරල ප්‍රශ්නයක්. රාජ්‍ය ඔබ නැද්ද? දැන් මෙහෙමයි. රාජ්‍ය අමාත්‍යංශයේ ගැසට් එකක් ඉදිරියේදී ආ ඉදිරියේදී ඔව් දැනට කැබිනට් අමාත්‍යවරයාගේ ගැසට් එක ඊයේ ආවේ ඊයේ ආව කැබිනට් අමාත්‍යවරයාගේ ගැසට් එක තුලත් ආයතනමින් කළා තියෙනවා ඒ වගේම තමයි දැන් සංචාරක අමාත්‍යංශයට අයිති සංචාරක ප්‍රවර්ධන කටයුතු සම්පූර්ණයෙන්ම මගේ යටතේ තමයි සිද්ධ වෙන්නේ ඒ මොකද ඒ ආයතනයට මේ නිලධාරීන්පත් කිරීම කියන කාරණාව මට නැහැ හැබැයි සම්පූර්ණ සම්ප්‍රදායන්සල බලාගත්තයකට ඉදිරියේදී බලා ගන්නකොට වැඩ කරනකොට මේ වැඩ කරනකොට අපි විෂන් බෙදාගෙන වැඩ කරන හැටි සම්ප්‍රදායන්සල බලා ගන්න අපිට දුරකථනයෙන් ඔබතුමාට මමතුමක් තිබෙනවා අම්පාරේන දීපිකා මහත්මිය අයබන් ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න කතා කරන්න අයබන් මම මේ කලින් ව්‍යාපෘති පුහුණු සහායක නිලධාරීන් පත්වීම ලබා දුන්න කෙනේ මට දැනගන්න පුළුවන් දන්නේ මේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීතුමාගෙන් මේ ඒ පත්වීම ආයෙ නැවත ලබා දෙනවද කියලා ඒකද ඔබතුමිය රැකියාවක් කරගෙන හිටපු කෙනෙක්ද නැහැ ඒ පත්වීම් වලට අපිට ලියුම් ඇවිත් පත්වීම් බාර ගන්න එන්නේ කියලා කිව්වා ලියුමක් කිව්වා ව්‍යාපෘති පුහුණු සහාය පොඩි පැහැදිලි කිරීමක් කරන්න ව්‍යාපෘති පුහුණු කවදද ඔබට කවදද පත්වීම් ලිපි ලැබුණේ 2019 9/16 ඔබ ව්‍යාපෘති පුහුණු සහායක නිලධාරී පත්වීම ගැන ප්‍රසන්න රාජ්‍යද මම කියන්නේ ඒ සම්බන්ධයෙන් අපිට සුවබැලීමක් කරන්න පුළුවන් නමුත් එතුමියට ඍජු උත්තරයක් දෙන්න බෑ මොකද මම ඔය කොතනද මොන ආයතනයේද මොනවටද ගත්තේ කියලාවත් අපි දන්නේ නැහැ ඒක නිසා මම හිතන විදිහට අපි සුවබලන්න හැබැයි අපිට මතකයි අවසාන වෙලාවේ අවසාන දවසේ පාර්ලිමේන්තුව යනකොටත් ඔබේ සමාරක් අමාත්‍යංශ ඒක අමාත්‍යංශ තමයි නාගරික සංවර්ධන අමාත්‍යංශේ පත්වීම් දෙන්න පටන් ගත්තා. සමෘද්ධි අමාත්‍යංශයෙන් ඔය ඔය කියන සමහර පත්වීම් සමෘද්ධි අමාත්‍යංශේ ඊළඟට ජල සම්පාදනය ඒ වගේ දේවල් අධිකරණ අමාත්‍යංශ මේවල එක තැන ඉඳගෙන පත්වීම් දෙන්න පටන් ගත්තා. ඒක නිසා මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් ඊට වැඩි දෙයක් නැහැ කියන්න නමුත් අර කියාගෙන ආව කාරණාවෙදි විශේෂයෙන්ම අපි දැන් මහින්ද රාජපක්ෂතුමා කෙනෙක් ගාව මුදල් අමාත්‍යංශය එතුමා මේ ඉතිසල හිටියා කියලා ඔව් හිටියා. හැබැයි වැඩ කරලා පෙන්නලා තියෙනවා. ඒක තමයි ජනතාවට තියෙන විශ්වාසය. මේ රටේ දවන්ත සංවර්ධනයක් කරලා, සහනාධාර දීලා, පාසල් හදලා, රෝහල් හදලා, පාරවල් හදලා. ඒ දේවල් කරලා යුද්ධකුත් අවසන් කරලා. ඒක තමයි ඇති වෙච්ච විශ්වාසය. ඒක තමයි පරාජය වුණේ. තමුන්වහන්සේලා මම හිතන්නේ දැන්වත් දැන් ඒක නෙමෙයි කරන්න ඕනේ දැන් අද තමුන්වහන්සේලාව විනාශ කරපු කණ්ඩායමක් ඉන්නවා ඔය පක්ෂ ඇතුලේ. අද වෙනකොට අති ගෞරවනීය ගරුතර මහා සංඝරත්නයට මේ ඊයේ පෙරේදාත් අපි දැක්කා මේ හතර කේන්දරේ පාළුවයි කියලා එක්කෙනෙක් කියනවා. ඒ වගේ අය ඊළඟට රංජන රාමනායක මංගල සමරවීර පාටිලි චම්බිකරණවක රාජිත ජනරත් දැන් අපි දැක්කනේ මේ ඊයේ පෙරේදා මේ මම ප්‍රවෘත්ති රූපවාහිනී සාකච්ඡා දෙකට ගියා රක්කිද මේ පටන් ගන්නකොට මේ පහුගිය දවස්වල තමුන්නාන්සලගේ නායකයෝ මේ සාකච්ඡාවට ඇවිල්ලා සුස්සලම් දෙඩිල ධාරණයක බහැරගෙන ගිහිල්ලා අර පරගති මානසිකත්වයෙන් තාමත් අර සුද්ධට දනනවන මානසිකත්වයෙන් එහෙම කතා කළා. දැන් අද වෙනකොට පේනවනේ දැන් ඔය නාටකයේ අද එළියට ඇවිල්ලා තියෙනවා සුස්සලම් දෙඩිල ලැජ්ජ වෙන්න ඕන. සුස්සලම් දෙඩිල කරපුදී ඕව සුද්ධ කරගන්න ඉස්සලා පක්ෂේ සුද්ධ කරගන්න දැන් අපිට අවස්ථාව දීලා තියෙන්නේ අපි කරන්නේ කොහොමද ගැසට් එකේ තියෙනවද ඔයා අයත් එක්කලා වැඩ කරනවද දීග කනවද නැත්නම් දීගේ හොඳද දී නැත්නම් ඔගොල්ලෝ හිටානින්ද දික්කසාද වෙනවද කියන එක
ලක්ෂ්මන් නිපුණාරච්චි මහත්මයා සමගින් අපි තීරණේ සාකච්ඡා කරන්නේ කෙටි විරාමයක් ලබාගෙන සජීවලෙස අපි අලිත් ඔබ මුණ ගැසෙන්න සූදානම්.